සුබෝදෑසනක් ඔබ සිරු දෙනාටම අද මාර්තු මාසයේ 23 වෙනිදා අද දේව වචනය තුල දෙවියන් වහන්සේගේ වචනය පිළිපැදීමේ අවශ්‍යතාවය පිළිබඳව ඔබට මට ඉදිරිපත් කරනවා මගේ අම්මේ තාත්තේ දුවේ පුතේ දෙවියන් වහන්සේගේ වචනය කවදාවත්ම බොරුවක් වෙන්නේ නැහැ ඔබ අහලා ඇති හෙබ්‍රෙව් බයිබලය ග්‍රීක භාෂාවට පරිවර්තනය කරන්නට ක්‍රිස්තපූර්ව 3 වන සියවසේදී පමණ දෙවන ටොලමී රජතුමා විශාරදියෝ 70ක් විතර යොදවා ගත්තා. දිව්‍ය වහන්සේගේ වචනයේ බලමහිමේ ප්‍රකාශ කරමින් මේ විශාරදයන් 70 දෙනාගේම පරිවර්තනයන් එක හා සමාන වුණා කියලා සඳහන් වෙනවා. ඒ නිසා දේව වචනය කවදාවත් බොරුවක් වෙන්නේ නැහැ. ඒ නිසාම देव वचने किरही स्थिर बलापुरुत्वेन विश्वासेन जीवात्वेन्नट अपि उत्साह करमु ओबट जेसु पेदाई।